පින්වත්නි දැන් බණහන වෙලාවයි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ භික්ඛෝ සෝ ඉමං වියතේ යටං බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් දැක්වෙන්නේ සියලු කෙලෙස් සහුල ලියන හැටි සියලු කෙලෙසුන් විනාශ කරන හැටි උන්වහන්සේ වදාළ සීලේ පිහිටන්ඩ සමාධිය වඩන්ඩ එසේම ප්‍රඥාව හෙවත් විපස්සනාව වඩන්න මේ කෙලෙස් හතර මාර්ගය සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකින් යුක්ත බව පේනවා. ඇයි මේ කොටස් තුනක් සීලේ කුමටද සමාධියේ කුමටද විපස්සනාව කුමටද මේ කාරණය අප පැහැදිලිව දැනගන්නට ඕන. ක්ලේශයන්ගේ අවස්ථාවල් තේරුම් ගත්තම මේ සීල සමාධි ප්‍රඥා අසන බුදුරජාණන් වහන්සේ පනා වදාලේ ඇයිද කියන එක බොහොම ලේසියෙන් වටහා ගන්නට පුළුවන්. ක්ලේශයන්ගේ අවස්ථා තුනක් කියන අනුසය අවස්ථාව පරිඋත්ථාන අවස්ථාව ව්‍යතික්‍රමණ අවස්ථාව එයින් අනුසය අවස්ථාව කියන්නේ ක්ලේශයන් නිදාගෙන මෙන් ක්‍රියාත්මක නොවී පවත්න අවස්ථාව පරිඋත්ථාන අවස්ථාව කියන්නේ ක්ලේශයන් හිතේ මතුවෙන හිතේ නැගී සිටින අවස්ථාව ව්‍යතික්‍රමණ අවස්ථාව කියන්නේ හිතේ නැග්ගා වූ ක්ලේශයන් බලවත් වී ප්‍රාණඝාත ආදී අපරාධ කරන තරමට ජඩි වූ අවස්ථාව. මේ විදිහට ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තිබෙනවා. දැන් මේ බණහන පින්වත් පිරිස පරීක්ෂා කර බැලුවොත් තමන් ගැන තමන්ට වැටහි මේ වෙලාවේ තමන්ගේ හිතේ කිසිම ක්ලේශයක් ක්ලේශ ධර්මයක් නැහැ. හිතේ කිලුටු ගතියක් මතුවල නැහැ. මේ වෙලාවේ කවුරු පහේ ධර්ම කතාවට කන් දෙමින් බොහොම භක්තියෙන් එක හිතින් ඉන්නේ. හිතේ රාගයක් ද්වේෂයක් මෝහයක් මොනම දෙයක්වත් නැති බව පේනවා. නමුත් සමහර විටක මෙයින් පිටත ගියායින් පස්සේ අප්‍රීලයක් මන ගැහිච්ච හැටි සමහර විටක කෝපේ අමනාපගති ද්වේෂයේ හිතේ නගින්න පුළුවන්. හිත අලවන දෙයක් ඇති වුණායින් පස්සේ සමහර විටක රාගය ඇති වෙන්න පුළුවන්. ඇයි ඒ? ඒ රාගාදී ක්ලේශයන් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක හිත පවතී. මේ වෙලාවේ ඒව නැහැ මතුවේ. මේ වෙලාවේ ඒ සියලු ක්ලේශ හටගන්නා ගතිය මතුවෙන ගතිය යටපත් වෙලා තියෙනවා. ක්ලේශයන් යටපත් පවත්නා ඒ අවස්ථාව තමයි අර අනුශය අවස්ථාව කියන්නේ. හිත ඔස්සේ චිත්ත පරම්පරාව ඔස්සේ නිදාගෙන වගේ කෙලෙස් යටපත්ව තියෙන අවස්ථාව. රහත් නව සෑම කෙනෙකු තුළම ඔය ක්ලේශ අවස්ථා ඇති වෙන අංශය අවස්ථාව තියෙන රහත් වෙන තුරුම තියෙනවා. ඊට ගැලපෙන වෙලාවක් ආ හැටියෙ ඒ කෙලෙස් මතුවෙන්ට කරුණක් පැමිණිච්ච හැටියෙම කෙලෙස් මතුවෙන අන්නේ කෙලෙස් මතුවෙලා හිතේ තියෙන අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාව. පරිඋත්ථාන කියන්නේ නැගී හිතීම.
අර නිදාගෙන හිටියේ කනාය නැගී හිටින්න වගේ අර හිතේ යටපත් වෙ තිබුණු කෙලෙස් ගතිය ක්‍රියාත්මක වෙනවා මතුවේ. හිතේ සමහර විටක ඒවා මතුවීමෙන් සමහර විටක හිත ක්‍රෝධයෙන් යුක්ත වෙනවා. ඇතැම් විටක රාගයෙන් යුක්ත වෙනවා. නානා විධ කෙලෙස් වලින් හිත යුක්ත වෙනවා. කෙලෙස් සහිත හිත ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් පිටට කිසි දෙයක් පෙනෙන දෙයක් ඔහු කරන්නේ නැහැ. හිතේ ඒ නරක ගති ඇති වෙනවා විතරයි. එහෙම ඇති වෙපී තිබෙලා ආයේ ඒව යටපත් වෙනවා. මේ අවස්ථාව පරිඋත්ථාන අවස්ථාව. සමහර විටක හිතේ ක්ලේශයන් මතුවෙලා නැවත නැවත මතුවෙනවා. ඒවා ඇතිවීමෙන් බලවත් වෙනවා ඒ ක්ලේශය. හුඟක්ම බලවත් වුණාම හිතට දරා ගන්න බැරි වෙනවා ඒක ක්‍රියාත්මක වෙනවා. කය වචන දෙක ඒකට අවනත වෙනවා ඒ හිතේ නැග්ග ක්ලේශයනට. ඉතින් සමහර විට කයින් සතුන් මැරීම, අනුන්ට හිංසා පීඩා කිරීම ආදී වැඩක් කරනවා. එහෙම නැත්නම් වචනයෙන් නපුරු දේ කියනවා. ඔයි විදිහේ මොකක් නමුත් වැරදි වැඩක් කරනවා. අර වැරදි වැඩක් කරන තරමට හිතේ කෙලෙස් බලවත් වුණාම තමයි අපි කියන්නේ ව්‍යතික්‍රමන අවස්ථාව කියලා. ව්‍යතික්‍රමණය කියන්නේ ලෝක ස්වභාව ධර්ම නීතියේ ඉක්මවා ක්‍රියා කිරීම. ධර්ම නීතියේ කඩ කිරීම. වැරදි කිරීම. ඉතින් වැරදි කරන අවස්ථාවර නැග්ග ක්ලේශය තමයි තා බලවත්. කෙනෙකු අනුන් දෙහිංස පීඩාවක් කරනකොට අනුන් වේ දෙයක් ගන්නකොට වෙන වැරදි වැඩක් කරනකොට නරක වචන කියනකොට සමාජතම වැටෙනවා මේ සමාන නරක වැඩක් කරන්න කියලා ඉගෙන කල්පනා කළොත් අනික් අයටත් ඒක වැටෙනවා මේ ගොරෝසු අවස්ථාවට නැග්ග ක්ලේශයන්ගේ හැටි කොහොමද ඉතින් මේ ගොරෝසු ගතිය ඉස්සෙල්ලා නැති කරන්න මේ ක්ලේශයන්ගේ ගොරෝසු අවස්ථාව ඉස්සෙල්ල අඩු කරන්නට ඒකට මොකද කරන්න තියෙන්නේ සීල් රකින්න යන්නේ ඒකට සීලේ නියම කලේ ඒකට සීලේ කියන්නේ හික්මීම හීලයට කයින් කරන ප්‍රාණඝාත ප්‍රාණ හිංසා ආදී වැරදි වැඩ වලින් වැළකීම වචනයෙන් කරන බොරු කීම් කේලාම් කීම ආදී වැරදි වචන වලින් වචනෙන් කියන ඒවායින් වැළකීම අයිති අධර්ම ජීවිකාවෙන් වැළකීම මේක තමයි සීලය. ඉතින් කෙනෙකු පංසිල් සමාදන් වෙනවායි කියලා අපි කල්පනා කරමු. මා සත්ව හිංසාවෙන් වැළකිනවා. අන්ධතුදේ අයිතු අන්ධමින් ගැනීමෙන් වළකිනවා. කාමිච්ඡාචාරයෙන් වළකිනවා. බරුකීම් ආදී නරක කිවුම් වලින් වළකිනවා. මත්පැන් බීමෙන් වළකිනවා කියලා ඔය පහ යම් කෙනෙක් ඉටාගන්න. වචනේ නොත් කියනවා හිතෙනොත් හිතෙනවා අධිෂ්ඨාන කරගන්නවා හෙවත් පන්සිල් සමාදන් වෙනවා. පන්සිල් ඕනකමින් රකින මිනිසියෙක් නම් ඒතනත්තා යම් විටක තමාගේ හිත ඇවිස්සලා කාටවත් ගහන්න හෝ බනින්න හෝ හිතට ආවොතින් එක පාරකම අර සිල් රකින මිනිසයාට කල්පනා වෙන්න ඕනේ කල්පනා වෙනවා මා සීලයක් සමාදන් වෙලා නෙවෙයි මේ අය සමග කලකෝලාහලවලට යෑමේ ඇනුම් බැනුම් මත කර ගැනීම මගේ සීලය කිලුට වෙනවා නේද කියලා ඔහුට එනවා කල්පනා. මොනවා වෙතත් මගේ සීලය මං කඩ කරගන්නේ නැහැ. මං සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරගන්න ඕනේ කියලා. ඒ ඇත්ත කල්පනා කරා. එහෙම කල්පනා කරලා හිත දමනය කරගන්නවා. හිතේ අර බලවත් නැග්ග ගොරෝසු ක්ලේශයන් ක්‍රියාත්මක වෙන්න නොදී
ඒවා මැද පවත්වා ගන්නවා අර සමාදන් වෙච්ච සීලය ආවර්ජනය කිරීමෙන් ඒ සීලය ගැන හිතීමෙන් සීල් සමාදන් වීමේ ප්‍රයෝජනේ ඕකයි ඉතින් පන්සිල් අටසිල් ආදී සීල් සමාදන් වෙලා ආරක්ෂා කරන ඒ සීලයන් ආරක්ෂා කරන තැනත්තා බලවත් නැගී එන්නා වූ ක්ලේශයන් මර්ධනය කළමති දිගෙන් නහු ක්‍රියා කරන්නට ඕන සීල් රකින එක්කෙනා වුණත් තමාගේ සීලය ආරක්ෂා කිරීමට නිතරම කල්පනා සහිත වෙන්න ඕන පරීක්ෂාකාරී වෙන්න ඕන ඕන කමින් වැඩි කරන තැනත් එහෙම තැනත්තාට අර බලවත් නැගී එන ක්ලේශයන් වැඩි වැඩ කරන තරමට බලවත් වන ඒ ක්ලේශයන් හෙවත් ව්‍යතික්‍රමන අවස්ථාවට නැග ක්ලේශයන් මර්ධනය කරන්න අර වැරදි වලින් වළකින්නට පුළුවන්. සීල රැකීමේ පරමාර්ථය ඔය ව්‍යතික්‍රමන ක්ලේශයන් මර්ධනය කිරීම. ඒකටයි සීල ආරක්ෂා කරන්නේ. හෙවත් වැරදි වචන කීමෙන් වැළකීමට, වැරදි ක්‍රියා කිරීමෙන් වැළකීමට, වැරදි අයිති ජීවිතාවෙන් වැළකීමට, ඔන්නෝවයින් වැළකී ඉඳීමට සීල් සමාදන් වෙලා සීල් ආරක්ෂා කරගන්නට ඕන එළඹ සිටියෙන් සීල් රකින්නට ඕන එළඹ සිටිය හැමතිස්සෙම ඕන කරන එක පරීක්ෂාකාරී බව හැමතිස්සෙම ඕන කරන ඉතින් ඔය ව්‍යතික්‍රමන අවස්ථාවර නැග ක්ලේශයන් මර්ධනය කිරීමට ක්ලේශයන්ගේ බලය විඳීමට ඕන කරන්නේ සීල් සමාදන් වීම ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලටම සීලය වදාළා. බොහෝ දෙනා සීල් සමාදන් වෙලා වුණා. සීල් ආරක්ෂා කරගන්නා. නොයෙක් විට හිතේ හටගන්නා වූ කෙලෙස් ඇති වෙනවා. සමහර විට හිතේ තරහව ඇති වෙනවා. සමහර විටක මානෙ ඇති වෙනවා. සමහර විටක හිතේ තරහව ඇති වෙනවා. සමහර විටක රාගය ඇති වෙනවා. ඔය නානාවිද කෙලෙස් හිතේ හට ගන්නවා. ඒ අත්තා ඒවා එළියට දෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වෙන්න අරින්නේ. ඒවා මර්ධනය කරගෙන. අර සීල් ආරක්ෂා කරගන්න. සිල්වතෙක් වශයෙන් ඒ අත්තා හොඳයි. එසේ වුවත් ඔහුගේ හිතේ විටින් විට පැන නගින කෙලෙස් තියෙන. ඒ නිසා එපමණකින් සෑහීමට පත් නොවී අර හිතේ කෙලෙසුන් පැන නගීම ඒකත් වළක්වන්නට ඕන. ඒකට ඉඩ තිබුණත් කොයි වෙලාවක හරි හිතේ නැග්ගා වූ ක්ලේශයන් බලවත් වෙලා අර ව්‍යතික්‍රමන අවස්ථාවට වැරදි වැඩ කරන අවස්ථාවට නැගෙන්න පුළුවන්. මේ කාරණේ පැහැදිලි කිරීමට මා නිදර්ශනයක් දෙනවා. අපි හිතම වතුර කේතරයක් ලිපේ තියලා තිනවා. වතුර උණු වෙනවා. වතුරේ රසණේ තිනවා. ඒ වගේ විචින් වෙත ක්ලේශයන් හිතේ පැන නගිනවා. නමුත් වතුර හොඳටම රත් වුණා හොඳටම වතුර නටන්න පටන් ගත්තයි හොඳටම උණු වෙලා ඉතාම බලවත් වුණාම කේතලයට හොඳා ගන්න බෑ කේතලේ කටින් කේතලා කෙමියෙන් හැම තැනින්ම පිට වෙන්න පටන් ගන්නවා අර වතුර උතුර අන්න ඒ වගේ තමයි ව්‍යතික්‍රමන අවස්ථාවට බලවත් වූ ක්ලේශ ඒ තරම් දුරට බලවත් වූ බලවත් නැවූ ක්ලේශයන් හිතේම ඇති වෙලා හිතේම නැති වෙනවා පිට වෙන්නේ නැහැ කටින් නැත්නම් වාක්්වාරෙන් වචනයෙන් කයින් නැත්නම් ක්‍රියාවෙන් පිට වෙන්නේ නැහැ හිතේම හැදෙනවා හිතේම නැති වෙනවා ඒව තමයි පරිඋත්ථාන අවස්ථාවට නැග්ග ක්ලේශයන් ඉතින් මේ පරිඋත්ථාන අවස්ථාවට නැග්ග ක්ලේශයන් වැරදි වැඩක් පිටට නොපෙනෙන නොකලත් හිත ඇතුළත කිලුටු ගතිය ඔහුගේ නැවත නැවත ඇති කරන හිත කිලුටු කරනවා පිටින් සිල්වතේ අර ශික්ෂාපද කඩ කරන්නේ නැහැ නමුත් හිතේ නොයෙක් විට වැරදි අදහස් ඇති වෙනවා රාග ආදී හිතේ ඇති වෙනවා
ඒකටත් ඉඩ තියන්න හොඳ නැහැ. ඒ නිසා මොකද කරන්න ඕන? අපේ හිතේ බොහෝ සෙයින්ම කෙලෙස් හටගන්න කාරණේ මොකක්ද කියලා අපි පරීක්ෂා කර බලන්න ඕන. හිතේ නොඑක් නොඑක් අරමුණු අතට දුවන්න පටන් ගත්තම තමයි ක්ලේශයන් හටගන්නේ. හිත තැන්පත් කරගෙන ඉන්නේ නැතුව ඒ අරමුණු අතට දුවන්න ඉඩාරිනවා. රූපයක් දැකෙන සමහර විටක තමන්ට අප්‍රිය වූ කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එතකොට ඒක පාරටම හිතේ අනාපගතිය නැත්නම් ද්වේෂය පැනගෙන සමහර විටක රාගය උපදවන විදිහේ ප්‍රිය අරමුණක් වෙන ගැහෙන හිතේ රාගය හිතේ කාම ආසාව පැනනගින්න පුළුවන්. තවත් අවස්ථාවක මානෙට හේතු වෙන දෙයක් සිද්ධ වුණාම හිතේ මානෙ ඇති වෙන්න පුළුවන්. කොහොම හිත ඒ අවස්ථාවේ හැටියට ආරක්ෂා කරගෙන නොහිටියොත් හිත රැකගත්තේ නැත්නම් ඒ අරමුණු අතේ යන්න ඉඩ ඇරියොත් මොකද වෙන්නේ? ඒ හේතුවෙන් නානාවිධ ක්ලේශයන් හිතේ හටගැනෙනවා. මේ හිතේ වික්ෂිප්ත බව ඒ මේ අතේ දුවන බව තමයි ඒකට හේතු. ඒ නිසා මොකද කරන්න තියෙන්නේ? හිතේ ඒ මේ අතේ දුවන ගතිය නවත්තන්න ඕන. හිත එක අරමුණක තැම්පත් කරලා තබන්නට ඕන. හිත එකම අරමුණක තැම්පත් කිරීමට තමයි කියන්නේ සමාධිය වැඩි වීමයි කියලා. සමාධි කියන්නේ හිතේ එකඟකම. මෙතන සමාධි කියන්නේ කුසල හිතේ එකඟකම. ඉතින් හිතේ මේ අරමුණ වලට යන්න නොදී හිතේ කාර්මක තැම්පත් කරනවා කියලා අපි කියනවා. මොකද්ද ඒ අරමුණ? අපේ බණ පොත්වල එකක් වෙනවා අරමුණු 40ක්. සම 40 කර්ම සාහන කියලා අපේ පොත්වල කියනවා. ඔය කසින භාවනා එළිය දිහා බලාගෙන ඉදීම, වතුර භාජනයක් දෙස බලාගෙන හිතේ එකඟ කිරීම ආදී ඔය විදිහේ හිතේ එකඟ කරන අරමුණ කියනවා. බුද්ධ ප්‍රතිමාව දෙස බලාගෙන ඉදීම, බුදුගුණ මෙනෙහි කිරීම, දහම් ගුණ මෙනෙහි කිරීම, ආර්ය සංඝයාගේ ගුණ මෙනෙහි කිරීම, එක්කෝ ශරීරයේ පිළිකුල් කොටස් එකක් එකක් ගානේ බලමින් ඒ ගැන පරීක්ෂකාරීව ඉඳීම, ඔය විදිහට හිත යම් කිසි එක අරමුණක තැම්පත් කරන්නට ඕන. එකක් ගැන හිතන්න ඕන. අපි නිදර්ශනයක් වශයෙන් හිතමු එළියක් පත්තු කරනවා. ඒ එළිය දෙස බලාගෙන ඉන්න හිත එකඟ කරගෙන ඉන්න අනික් සියල්ලම අමතක කරනවා. වටින් පිටින් මේක ශබ්ද ඇහෙන එක වළක්වන්න අර එළියේ නම කියන ආලෝකෝ 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 කිය. ඒ කියන්නේ වෙන එකකට නෙමෙයි. බාහිර ශබ්ද කනට වැදුනම ඒ ඇසේ හිත දුවනවා. ඒක වැළක්වීමට අර අරමුණේ නම කියන. අරමුණේ නම කිව්වම ඒ සමාගේ වචනේ සමාගේ කාන්ට ඇහිමෙන් අරමුණට තවත් හිත ලං වෙනවා. අර බාහිර අරමුණු වළක්වනවා. බාහිර ශබ්ද වලක්වන ළඟම ශබ්දයේ තමයි ඒකටයි හිත යොමු වෙන්නේ. ඉතින් ඒක උපකාරී වෙනවා අර මොනට හිත බැඳ තිබීමට. ඉතින් ওই විදිහට අර එළිය දෙස බලාගෙන බොහෝ වෙලාවක් හිත එකඟ කරගෙන ඉන්නවා. ඇස්වලට පීඩා වෙන විදිහට ඇස් අරගෙනම බලයින්න ඕන නැහැ. අර එළියේ සතහන ආලෝකේ නැත්නම් ඒ පහන් දැල්ලේ සටහන හිතට ගන්න බෑම් කරා. ඔහොම උත්සාහ කිරීමේදී ඇහැ පියාගත්තත් අර ඒ පහන් දැල්ල හෝ එළිය අරමුණක් හදාගෙන තිබුණාන් ඒ ආලෝක පුඤ්ජය ඒ ආලෝක රවුම සමාගේ හිතෙහි හිත ඉදිරියේ පේන්න වෙනවා. අර පහන් දැල්ල වෙනු ඉනිදැල්ල දෙස බලා ඉඳීමට කියනවා තේජෝ කසින භාවනාව කියලා. අනික ආලෝක කසින. ඉතින්
ඒ කොයි එකක් හරි කරනකොට හුඟක් දෙසේ හුඟක් වෙලා ආයේ දෙස බලාගෙන ඉන්නකොට හිත එකඟ වෙනවා අනික් සියල්ල අමතක වෙනවා හිතට තේින්න වෙනවා අර මොන හැපියා ගත්තම දැන් මේ පින්නතුන් තමන්ගේ ගෙදර ගැන කල්පනා වෙනකොට ඒ ගෙදර හිතට පේනවා ඇයි ගෙදර ස්වરૂපය ඒගේ ස්වરૂපේ තමන්ගේ හිතේ වැදිලා තියෙනවා ඒ උග්‍රහ නිමිත්ත ඒ වගේ අර එළිය රවුමේ හෝ අර පහන් දැල්ලේ හෝ සටහන හිතේ තේඳ වෙනවා හිතට ගැනෙනවා හිත හිතෙන්පත් වෙනවා පදිංචි වෙනවා එහෙම වුණාම අර එළිය හෝ ඒ පහන් දැල්ල හෝ බලන් ආයෝ කමක් නැහැ හිතේ තැන්පත් වෙලා තියෙන ඕනෑ කරන්නේ ඒ ටික හිතට පෙනෙන ඒ එළිය හෝ ඒ පහන් දැල්ලේ ස්වરૂපයේ පිටපත හෝ දේශ හිතෙන්ම බලාගෙන හිත එකඟ කරගෙන අනෙක් සියල්ලම අමතක කරගෙන ඉන්න පුරුදු වෙන්න ඕන හොඳ වෙලාවක. ওই ක්‍රමය පුරුදු වුණාම අනෙක් සියල්ලෙන් ක්‍රමක්‍රමෙන් හිත ඈත් වී මේ හිතට පෙනෙන අරමුණෙහිම හිත බැඳ තබෙනවා. එසේ වීමෙන් ක්ලේශයන් හට ගැනීමට ඉඩ නැති වෙනවා හිතේ. ක්ලේශයන් හටගන්නේ හිත නානාතේ දිවවම නෙවෙයි. දැන් ඒකට ඉඩක් නැහැ. දැන් හිතේ එකම අරමුණක අර හිතට පෙනෙන අර ආලෝක රවුමේ පිටපත දෙස දැන් හිතෙන් බලාගෙන ඉතින් මේ ක්‍රමයෙන් ටික කලක් පුරුදු වෙනකොට හිත ක්ලේශයන් හිතේ හට ගැනීම අඩුවී යාමෙන් සමහර විට නැතිවීමෙන් හිතේ ක්ලේශයන් හටගන්නේ නැතුව යනවා බොහොම කලක් එහෙම වෙනකොට හිත ප්‍රභාස්වර වෙනවා හිත දීප්තිමත් වෙනවා හැදෙන හිත බොහෝසෙයින් නිලසන ගතියක් ඇති වෙනවා දීප්තිමත් බවක් ඇති වෙනවා හිත ඒ පිරිසුදු බව නිසා ඒ දීප්ති හිතේ පිරිසුදු බව නිසා අර හිතට පෙනෙන එළිය වඩා දීප්තිමත්ව පේන්න පටන් ගන්නවා සමහර විටක හිතට පේන එළිය මැදින් කලාමැදිර එළියක් මෙන් එහෙම නැත්නම් තරුවක් මෙන් දීප්තිමත් එළිය බුබුලක් ඇති වුණා වාගේ පේන්න වෙනවා ඊට පස්සේ ඒක තවතවත් විශාල වේවා කියලා හිතා ගන්නවා මේක අපි කියන ප්‍රතිභාග නිමිත්ත කියලා අන්න ඒ දීප්තිමත් එළිය ඇති වුණාම හිතේ එකඟකම හුඟාක් බලවත් වෙනවා ඒ එළිය ටිකක් ලෝකර ගත්තයින් පස්සේ ඒ එළියයි හදින් හිත බඳ තවා ගන්න ඔහුට පුළුවන් වෙනවා ලීයකට අනේක් තදින් ගැහුවම ඒක හොල්ලන්න බැරුව එහි ඇනිලා බැඳිලා තියෙන වගේ අර අරමුණේ හිත තදින් ඇලියලා බැඳිලා තියෙන පටන් ගන්නවා අන්නේ අවස්ථාවේ තමයි ධානාංග විතර්ක විචාර ආදී ධානාංග හිතේ ඇති වෙනවා ඒකේ විස්තර කියන්න මට වෙලාවක් නැහැ මේ මට තියෙන ස්වල්ප වෙලාවයි ඉතින් විස්තරය පොත්පත් බලලා දැනගන්න ඕනේ ඉතින් ওই ධානාංග ඇති වෙලා හිත තදින්නේ අරමුණට එකඟ වෙනවා ඒ ධානාංග හිතේ ඇතිවීමෙහිදී කාම ආසාව තරහව ආදී නරක ගති එක්කම ගිලාපයි ඒ සියල්ලම යටපත් වෙනවා ඒවා මතුවෙන්න දැන් ඉඩක් නැහැ හිත අර අරමුණේ තදින් බැඳිලා තියෙන නිසා ওই විදිහේ ධාන උපදවන්න ඕන එතකොට හිතේ සමාධියේ බොහොම බලවත් වෙනවා ඒකංකව බොහොම බලවත් වෙනවා ඔය සමාධියේ වැඩිවීමෙන් හිතේ කෙලෙස් යටපත් කිරීම අභිභවනය කිරීම මැඩපැත්වීම ඒක තමයි ධ්‍යාන භාවනාවෙන් කරන්නේ නැත්නම් සමාධි භාවනාවෙන් කරන්නේ එහි අවස්ථා තියෙනවා හා හුඟක් පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ පස්වෙනි ධ්‍යානෙ කියලා අවස්ථා පහක් තියෙනවා ඊට පස්සේ එයින් හිත ඒ අරමුණු වලින් හිත ඉවත් කරගෙන හිතටම දැනෙන අරූප අරමුණක හිත බැඳලා හිත එකඟ කරන්න පටන් ගත්තම අරූප ධ්‍යාන ඇති වෙනවා ආකාසානංචයතන ආදී හතර ඊකටම දිනු කරන්න පුළුවන් එහෙම තත්වයක දිනු වුණාම හිත බොහෝ සෙයින් ක්ලේශයන්ගෙන් ඈත් වෙනවා හිතේ පරිඋත්ථාන ක්ලේශයන් ආයේ නගින්න ඉඩක් ධ්‍යාන භාවනාවෙන් කරන්නේ ඒක සමාධි භාවනාවෙන් කරන්නේ නොයි වැඩි ඉතින් සීල් ආරක්ෂා කිරීමෙන්
හිතේ නැගෙන අර ගොරෝසු කෙලෙෂයන් ක්‍රියාත්මක වෙන්න නොදී හිත ආරක්ෂා කරගන්න. දැන් සමාධි භාවනාවෙන් කාම තෘෂ්ණා ආදී ඒ ක්ලේශයන් හිතේ මතුවෙන්න නොදී සියල්ලම ගිලාපත් කරනවා. සියල්ලම මැඩපවත් ධ්‍යාන යම් තාක්කල් පුරුදු කරනවද ඒ තාක්කල්ම ක්ලේශයන්ට මතුවෙන්න ඉඩක් නැහැ. එහෙත් ටික කලක් ධ්‍යාන භාවනාව අත්හැර තැබුවොත් අත්හැර දැම්මොත් ආයෙත් ස්වභාවයෙන්ම පළමු පරිච්ඡේදෙම ක්ලේශයන් මතුවෙන්න පුළුවන් හිතේ මේ අත දුවන්න පටන් අරගත්තා. අන්න ඒකයි ඒ ධ්‍යාන භාවනාවෙන් උසස් ධ්‍යාන ලැබුවත් ඉර්ධි ලැබුවත් ඉර්ධි ලබන්නත් පුළුවන් අර පස්වෙනි අවස්ථාවට නැත්නම් පංචවන් ධ්‍යානයට හිත නැග්ගෙවම දිවස ආදී උපදව ගන්න පුළුවනි. ඉර්ධි උපදව ගන්න පුළුවනි. හතිඤ්ඤා මාදී කරන්න පුළුවනි. ඒ කොච්චර ඒවා කළාද හිතා ප්‍රමාදයෙන් හිතා ස්වල්ප ප්‍රමාදයකින් ඒ සියලුම ශක්තිය බිඳවැටෙන්න පුළුවන්. අන්න ඒකයි ඔය ලෞකික සමාධියේ කොච්චර දියුණු කළත් ඒකේ තිබෙන දුර්වලකම. ඒ නිසා සමාධිය වැඩිම හොඳයි. හිතේ පැන නගින ක්ලේශයන් පැන නගින්න නොදී ඉවතපත් කිරීමයි ඒකෙන් කරන්නේ. හිතේ ආරක්ෂාවක්. ඉතින් ඒ සමාධි භාවනාවෙන් ක්ලේශයන් මැඩ පැවැත්වුවාම හිතේ මතුවෙන නොදී ඊළඟට මොකද කරන්න තියෙන්නේ? දැන් තමයි ලොකුම වැඩේ කරන්න තියෙන්නේ. නිදාගෙන ඉන්න ක්ලේශයන් තවම ඉන්නව නිදාගෙන. නිදාගෙන ඉන්න හින්දා ඕන වෙලාවක මතුවෙන්න පුළුවන් නිදක් ලැබිච්ච හැටි. දැන් තියෙන නිදාගෙන ඉන්න ක්ලේශයන් ටික ඔක්කොම ගලවා දාන්න උදුරලා දාන්න විනාශ කර දාන්න. ඒ වැඩේ කරනතුරු කොයි වෙලාවෙ හරි ඉඩක් ලැබිච්ච හැදී කෙලෙස් මතුවේ. ඒකට මොකද කරන්නේ? අර නිදාගෙන ඉන්න ක්ලේශයන් අනුසය ක්ලේශයන් විනාශ කිරීමට. ඒකට තමයි ප්‍රඥා භාවනා විපස්සනා භාවනා විපස්සනා ඥානේ දියුණු කිරීම කරන්න තියෙන්නේ. ඒක කරන්නේ කොහොමද? විවිධාකාරයෙන් මේ සත්ව නැමැති ස්කන්ධ පංචකය ගැන පරීක්ෂා කරලා බලන්න ඕන. මේකයි විපස්සනාව. සෙවීම පරීක්ෂණයක් මේක. පරීක්ෂා කර කර බැලීම. සෝසියා බැලීම. අප කවුරුත් මමේ මමේ කියලා කියා ගන්න. මොකද්ද මේ මමේ කියලා කියන්නේ කියලා පරීක්ෂා කර බලන්න. අපට දැනෙනවා අපට ශරීරයක් තියෙනවා. එසේම අප දන්නවා අපට ශරීරයට ආරූඪව ක්‍රියා කරන හිතේ කියලා එකක් තියෙනවා. ඉතින් මොකද්ද මේ හිතේ කියන්නේ? ඒකේ හැටි කොහොමද? මේ ශරීරයේ කොයි විදිහකටද කියලා අපි පරීක්ෂා කර බලන්න ඕනේ. හිත බොහොම සියුම් මේ නිසා ලේසි ඉස්සර වෙලා කය ගැන පරීක්ෂා කළොත් ඒ නිසා කායනුපස්සනාව ශරීරයේ හැටි පරීක්ෂා කර බැලීම පටන් ගන්නවා. නොයෙක් ක්‍රමවලින් තියෙනවා ශරීරය ගැන පරීක්ෂා කර බලන හැටි උගන්වන. අපේ ශරීරයේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්ගෙන් හටගත් රූප ගොඩකින්. මේ ශරීරයේ සෑම රූපක බැල්ලක් ක්ෂණයක් ක්ෂණයක් පාස හැම තැනම මුළු ශරීරයේ මුළුදා හැම තැනම ඇඟ පුරාම මේ රූප කලාප රූප මිති හැදෙනවා නැති වෙනවා හැදෙනවා නැති වෙනවා. කනබන ආහාර වල උදව්වෙන් එසේම ඍති ගුණයේ උදව්වෙන් එසේම අපට හැට ගන්නා වූ හිත්වල ශක්තියෙන් එසේම කර්ම ශක්තියෙන් කර්ම චිත්ත විරුද්ධ ආහාර කියන ඔය හේතු හතරකින්ම මේ ශරීරයේ පුරාම හැමතිස්සේම රූප හැදී බිඳී බිඳී යනවා. ක්ෂණයක් පාසාමුළු ශරීරයේම රූප හැදි හැදී බිනිබිදී යනවා. දැන් මේ පින්නතුම් බණහඬ පටන් ගත් වෙලාවේ මේ ඇත්තන්ගේ ශරීරයේ යම් රූප ගොඩක් තිබුණා නම් දැන් ඒ ටික නෑ. ඒවා ඒ මොහොතෙහිම ඒ ක්ෂණෙහිම බිනිලා ගොහින් ඊට පස්සේ තවත් ඒවා හැදිලා ඒ ගානක් පිරෙන්න තවත් හැදිලා ඔහොම බිනිබිදී බිනිබිදී හැදි හැදි ඇවිල්ලා දැන් හුඟා
පහ වෙලා දැන් මේ මොහොතේ මේ මුළු ශරීරයේ මේ රූප කොට දැන් හැදිලා තියෙනවා. මේකත් ක්ෂණයකින් මිදලා ඊළඟට තව ටිකක් හැදෙනවා. ඔහොම ක්ෂණයක් පාසා ශරීරයේ රූපයන් හැදි හැදි බිනිබිනි යාම හොඳට වැටහෙනකල් ශරීරයේ ගැන පරීක්ෂකාරීව බලාගෙන ඉන්න ඕන, හොයන්න ඕන. ශරීරයේ හැටි පරීක්ෂා කරන්න ඕන. ඒ ශරීරයේ තත්ත්වය පරීක්ෂා කිරීම තමයි කායානුපස්සනාව කියන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ මේ කරන හැටි හොඳට විස්තරව කියලා තියෙනවා. ඉතින් ශරීරයේ කොටස් වලට බෙද බෙදා බල බල මේ පඨවි ධාතු කොටස්, මේ ආපෝ ධාතු කොටස්, මේ තේජෝ ධාතු කොටස්, මේ වායු ධාතු කොටස් කියලා ශරීරයේ කොටස් බෙද බෙදා පරීක්ෂා කර කර බලාගෙන බලාගෙන යනකොට හිතේ දකින ශක්තිය, කරුණු වැටහෙන ශක්තිය බොහෝම තියුණු වෙනවා. හිතට ඇඟෙන්න වෙනවා මේ ශරීරයේ හැටි හොඳට. ශරීරයේ රූප බිනිබිනි හැදි හැදි බිනිබිනි යාම වැටහෙන අවස්ථාවක් වෙනවා. හැඟෙන්න දැනෙන්න පටන් ගන්නවා. ශරීරයේ රිදුම් ආදිය තමයි ඇති වෙන්න පටන් ගන්න ආය වෙලාවට. ඒවා අමුතුවෙන් හැදෙනවා නෙමෙයි, නිතරම තියෙන ඒවා. ඒවා පැහැදිලි වෙන්න පටන් ගන්නවා මේ හිත ශරීරයේ ගැන පරීක්ෂා කිරීමට හිත යොමු කරගෙන කරගෙන යනකොට. ඒවත් විපස්සනා වඩනකොට. ඉතින් ශරීරයේ නියම තත්ත්වේ ක්‍රමයෙන් වැටහෙන්න වෙනවා. එහෙම ගිහලා අන්තිමේදී මේ ශරීරය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි, කැඩි කැඩි බිනිබිනි යන රූප පරම්පරා, රූප ගොඩවල් පරම්පරාවක් ඇර වෙනම කොට නැහැ. මේ ස්ථිර වූ, නිත්‍ය වූ, සාර වූ, සැපයයි කියලා ගන්න දෙයක් මොනම දෙයක්වත් නැතයි හොඳට හුට වැටහෙන්න වෙනවා. ඊළඟට හිතගෙන පරීක්ෂා කරනවා. ශරීරයේ රූප වලට වඩා අපට හට ගන්නා හිත ඊට වඩා බොහෝම ඉක්මනින් හැදි හැදි බිනි බිනි යන ඒවා බව වැටහෙන්න වෙනවා පරීක්ෂා කරනකොට. බොහෝම කල්පනාවෙන් පරීක්ෂාවෙන් තමන්ට හැදෙන හිත ගැන හෝදිසියෙන් ඉන්න ඕන. හිත තුළ හට ගන්නා නානාවිධ ගතිගුණ, චෛතසික, ශ්‍රද්ධා, සතිය ආදී මේ චෛතසික හැදි හැදි යන හැටි හිත සමගම ඒ හැම එකක්ම පරීක්ෂා කර කර බලන්න ඕන. ඉතින් ඔය වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන කොටස් තුනෙන්ම අඟවන්නේ හිතේ හටගන්නා ස්වභාවයන් පරීක්ෂා කර බැලීම. මේක හොඟා දුර දියුණු පැත්තකට ගන්න. මේ හැම එකක්ම ක්ෂණයක් පාසා හැදී හැදී බිනිබිනි යනවා. සෑම හිතක්ම හැදී හැදී බිනිබිනි යන ක්ෂණයක් පාසා හිතේ හටගන්නා අනික් සියලුම චෛතසික හැදී හැදී බිනිබිනි යන ඒවා හිත සමගම මේක වැටහෙන්න වෙනවා. ඉතින් මේ වැටහීම හොඳටම දිනුවේගෙන ගියාම අන්තිමට තමාට පේන්න වෙනවා මේ ශරීරයේ කියන එක කැඩි කැඩි බිඳි බිඳි යන එකක් ඇලෙන්න දෙයක් නැහි නෑ. ආශා කරන්න මේ මොනම දෙයක්වත් නෑ. මේක නිකම නිතරම හැදි හැදි බිඳි බිඳි යන නිකන් දුක් පරම්පරා. නිතරම මරණය. හැදෙනවා සමගව මරණය. හැමතිස්සෙම මැරෙනවා. හිතත් හැදෙනවා සමගව මරණය. වැඩි වෙලාවක් කියන්නේ නැහැ. හැදෙනවා මැරෙනවා. හැදෙනවා මැරෙනවා. හැමතිස්සෙම හිතයි කයයි දෙකේ හැදීමයි මරණයයි පේන්න වෙනවා. එහෙම වුණාම තවදුරට බලනකොට මරණය ඉතා බලවත්ව පේන්න වෙනවා. ක්ෂණයක් පාසා ඇති වෙන මරණය. එතෙන්දී භය ඇති වෙනවා. කොයි මම නිතරම මැරෙනව නේද මේ කියලා භය ඇති වෙනවා. ඊළඟට කලකිරීම ඇති වෙනවා. මේ විදිහට සාදුරට පරීක්ෂා කරගෙන යනකොට අන්තිමේදී මේ චිත්ත චෛතසික රූප හිත්වල ගති වුණ සහ මේ ශරීරයේ රූප කොටස් මේ සියල්ලම ක්ෂණ භංගුරයි. ක්ෂණයක් පාසා හැදී හැදී විදිමිදී යන දේවල්. මෙහි කිසිම නිත්‍ය දෙයක් නැහැ. මෙහි කිසිම අරටුවක් නැහැ. මෙහි ආත්මය කියලා ගන්ධ නොනැසෙන කිසිම දෙයක් මෙහි නැහැ. හිතෙත් නැහැ, චෛතසිකවලත් නැහැ, රූපෙත් නැහැ. මේ සියල්ලම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා වැටහෙන්න වෙනවා. මේ සමාගයේ පරීක්ෂණයෙන් කවුරුවත් කියාපු දෙයක් අහලා විශ්වාස කිරීමෙන් නොවේ,
تمام පරීක්ෂා කිරීමෙන් දැස ගන්නා දැනීම ඒ දැනීම ඊටාම තියුණු වෙනවා ඊටාම හොඳ වෙනවා ඊටාම බලවත් වෙනවා බලවත් වීමේ වීමේදී අන්තිමටම මේ ශරීරයේ මිනිමිනි යාම මේක බය වෙන්න දෙයක් නෙමෙයි මේ ලෝකේ හැම රූප කැබැල්ලක් කොහොමයි හැම දෙයකම රූප රූප ධර්මයන්ගේ ස්වභාවය තමයි හැදෙනවා මිදෙනවා සෑම කෙනෙකුගේම හිතවල ස්වභාවය හැදි හැදි බිනිබිනි යාම මේක ලෝක ස්වභාවය මේක කලගිරෙන දෙයකුත් නෙමෙයි ඇලෙන්න දෙයකුත් නෙමෙයි දියගන්න දෙයකුත් නෙමෙයි කියලා ඔහුට වැටහීම හොඳටම දිනුනාම හොඳට මේ தත්ත්වය තේන්නුනාම මධ්‍යස්ත தත්ත්වයක් හිතේ ඇති වෙනවා සංඛාර උපේක්ඛා ඥානය කියලා එකට කියනවා මේ හැම එකේදීම හිතෙහි මධ්‍යස්ත භාවය ඇති වෙනවා. ඒ තත්ත්වයට හිත නැද්දම ඉතාම ළඟයි ඒ අත්ගේ ඒ විපස්සනා භාවනාව සම්පූර්ණ වෙන්නේ. දැන් මේ රූපේ කිසි දෙයකට ඇල්මක් නැහැ. හිත පරම්පරාවේ හැදි හැදි යෑම ගැන ඇල්මකුත් නැහැ. මේ හොඳට මේක අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත එකක් මේක දුක් ගොඩක් මේක අනාත්මයි මේ වැටහීම දිනුවෙවි කියලා එක අවස්ථාවකට උපත් වෙනවා මමයි මමයි කියන දෘෂ්ටිය ඒක නැති වෙලා යනවා එසේම ඥානාවිද බොහෝ දෙනා මේක මිත්‍යා තපෝ වෘත පුරුදු කරනවා මේ සතර දුකින් මිදීමට කියන කියලා ඒවා නිෂ්ඵල බව හොඳට සමාත වැටෙනවා තමාගේම අත්දැකීම අනුව ඒවයින් නෙමෙයි මේ தත්ත්වයට පත්ුනේ මේ සීල සමාධි ප්‍රඥා භාවනාවෙන් මේ කියන වැටහිම එනවා ඒ නිසා සීල අපත පරාමාසය ඒවා ඔක්කොම නැති වෙලා යනවා මේ භාවනා මාර්ගයේ මේ කුරුදු කළා වූ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගැන කිසිම සැකයක් නැහැ දැන් සමාතම වැටහෙන්න වෙලා ඉතින් මේ විදිහට ක්ලේශයන් හුඟක් නැති වෙලා යනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පත පරමාර්ථ මේවා නැති වෙලා යනවා නිදිලම යනවා ඉතුරු හිතේ දුර්වල ගති කෙවත් කෙලෙස් ගති සබත් දුර්වල වෙනවා එක පැත්තකින් දුක හොඳට පේනෙන්න වෙනවා දුක්වල හේතුව වූ මේ ක්ලේශයන්ගෙන් කොටසක් නිදිලා යනවා තණ්හාවට පක්ෂ වූ දේවල් ඒවා බිඳිලා යනවා අවිද්‍යාවට පක්ෂ වූ හොඟක් කෙලෙස් බිඳිලා යනවා අනික අදුර්වල වෙනවා ඒ වගේම එතෙක් දුරට අහුපුරුදු කළා වූ ප්‍රතිපත්ති මාර්ගයේ සම්පූර්ණ වෙනවා මේ මුළු ලෝක ධාතුවේ මේ தත්වයේ දුක් தත්වයේ එක පැත්තකින් පේන්න වෙනකොට එහි විරුද්ධ පැත්ත වූ නිර්වාණ ස්වභාවයේ වැටෙන්න වෙනවා හිතට පේනෙන්න වෙනවා ඔන්නෝයි කර්ම ඉෂ්ට වෙන පළවෙනි අවස්ථාවට අප කියනවා සෝතාපට්ටි අවස්ථාව කියලා. ඒ අවස්ථාවේදී කෙලෙස් මහරාශිය බිඳලා දානවා අනික් කෙලෙස් දුර්වල කරනවා තවත් ওই භාවනා ක්‍රමයේ දියුණු කරගෙන යාමෙහිදී සකෘදාගාමි අවස්ථාව. තවදුරටත් භාවනා දියුණු කිරීමේදී අනාගාමි අවස්ථාව. තවදුරටත් භාවනාව දියුණු කිරීමේදී අන්තිමට සියලුම කෙලෙස් අර නිදාගෙන ඉන්න තත්ත්වයේ සමගම සියලුම ක්ලේශයන් සහ මුලින්ම ඉතුරු සියලු ක්ලේශයන් බිඳ දමලා පරම පරිශුද්ධ වන අන්තිම හතරවන අවස්ථාව හතරවන මාර්ග අවස්ථාව අරහත් මාර්ග අවස්ථාව ලබනවා ඊට පස්සේ ඇත්තා සියලු ක්ලේශයන් මේ අවස්ථාවේදී බිඳ දාලා සම්පූර්ණ පරම පරිශුද්ධ පුද්ගලයෙක් වෙන අරහතුන් වහන්සේ කෙනෙක් වෙනවා දැන් උන්වහන්සේ තුර කිසිම ක්ලේශයක් අනුසේ ක්ලේශ නැහැ උන්වහන්සේගෙන් කිසිම අරදක් වෙන්නේ නැහැ. උන්වහන්සේ කිසිම ඒ தත්ත්වයෙන් පහත වෙටින්නේ නැහැ මොනම විදිහකටවත්. ඔන්න ඒ தත්ත්වය ලබා ගැනීමෙන් ඒ අත්තා මේ ලෝකයට කිසිසේත් නැලෙන කෙනෙකු වූ බැවින් සතර ගමන නවතිනවා. අර අවබෝධ කරගත්තා වූ නිර්වාණ தත්ත්වයේ උරුමකාරය වෙනවා. ඒ නිවන් සප විඳිනවා ජීවත් වෙන තාක්කල් ඵල සමාපත්තියෙන් ඉඳීමෙන් නිවන අරමුණ කිරීමෙන් නිවනේ හිත බඳපත්ැබීමෙන් ඉතිං ඔන්න ඔය තත්ත්වයට පත්වීමෙන් තමයි අනුසේ ක්ලේශයන් විනාශ කරන්නේ අවිද්‍යාව හෙවත් නොදන්නාකම නිසා මේ සීලොම වැරදි කරන්නේ දැන් අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා ඔය භාවනා පුරුදු කිරීමෙන් සීල සමාධි ප්‍රඥාවල් පුරුදු කිරීමෙන් එහෙන් පිටින්ම අවිද්‍යාව
ඇති තත්වයෙන් උදන්නාකම දුර වේලා ගියාම එහි හේතුයෙන් හට ගන්නා අනිතෘෂ්ණා ආදී සියලුම ක්ලේශයන් දුර වේලා යනවා මෙසේ අවසේ ක්ලේශයන් දුරු කිරීමෙන් රහත් බවට පත් වෙනවා සම්පූර්ණයෙන් දුරු කිරීමෙන් ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ සියලු කෙලෙස් ගැට නිහීමට සියලු කෙලෙස් බැඳුම් ලිහා දැමීමට සියලු ක්ලේශයන් විනාශ කර දැමීමට හෙවත් පරම ශාන්ති අත්පත් කර ගැනීමට සීල් රැක යුතුයි සමාධිය වැඩිය යුතුයි සම්‍යක් සමාධිය ප්‍රඥාව හෙවත් විදර්ශනා නුවණ වර්ධනය කළ යුතුයි කියලා උන්වහන්සේ වදා මෙසේ බුද්ධ ආගමේ ප්‍රතිපත්ති මාර්ගය බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන තුනෙන් යුක්තයි ක්ලේශයන්ගේ අවස්ථා තුන ආයවරක් මතක් කරනවා අනුශේය අවස්ථාව ක්ලේශයන් නිදාගෙන මෙන් පවත්න අවස්ථාව පරිඋත්ථාන අවස්ථාව ක්ලේශයන් හිතේ නැගී සිටින අවස්ථාව ව්‍යතික්‍රමණ අවස්ථාව ක්ලේශයන් විතා බලවත් වීමෙන් වැරදි කරන අවස්ථාව ඉතා බලවත් වීමෙන් ක්ලේශයන් වැරදි කරන අවස්ථාවෙහිදී හිත සංවර කර ගැනීමට ඒ වැරදි නොකර ඉඳීමට සීල් රකින්න ඕන සීල් සමාදන් වෙලා සීල් අදිෂ්ඨාන කරගෙන සීල් රකින්න ඕන සීල ඕන කරන්නේ ඔය ව්‍යතික්‍රමණ ක්ලේශයන් මර්ධනය කිරීම සමාධි භාවනාවෙන් පරිඋත්ථාන ක්ලේශයන් මර්ධනය වෙනවා ඒ යටපත් වෙනවා සමාධි භාවනා කිරීමෙන් ඇති ප්‍රයෝජනය ඒකයි විදර්ශනා භාවනාවෙන් අර හැංගිලා ඉන්න මුල් වැහලා ඉන්න ඒ ක්ලේශයන් සහ මුලින්ම උදුරලා විනාශ කරලා දමන විදර්ශනා භාවනාවෙන් තමයි සියලුම අනුෂේ ක්ලේශයන් විනාශ වෙලා යන්නේ ඒ නිසා බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය සීල සමාධි ප්‍රඥාවෙන් යුක්තයි සීලයෙන් ව්‍යතික්‍රමණ ක්ලේශයන් මර්ධනය කරනවා සමාධියෙන් පරිඋත්ථාන ක්ලේශයන්ගේ බලය පිණිනව යටපත් කරනවා විපස්සනාවෙන් අනුශේ ක්ලේශයන් සහ මුලින්ම විනාශ කරනවා පරම පරිශුද්ධ තත්වයටපත් වෙනවා මේකයි බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය මෙයින් පිට බෞද්ධ ප්‍රතිපත්තියක් නෑ මේ තුනට අහු නොවෙන ඒ නිසා මේ කරුණු හොඳට හිතේ තබාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති මාර්ගයේ නැත්නම් බුද්ධ ආගමේ මොකක්ද කියලා අන්දර තේරුම් අරගෙන සීල ආදී මේ ගුණධර්මයන් පිරීමෙන් තමන්ගේ හිතේ ක්ලේශයන් මර්ධනය කිරීමෙන් යටපත් කිරීමෙන් අන්තිමේදී සීල ක්ලේශයන් විනාශ කොට පරම පරිශුද්ධ සත්වයට පත්වීමට සෑම කෙනෙකුගේම උත්සාහය ඇති විය යුතුයි සෑම දිනාටම නිවන් සැප ලැබේවා ධර්මාන් ශාසනාව පැවැත්වූයේ අගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක ස්වාමීන් වහන්සේ.